සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මිලිටරි පාලනයක් ගැන කතාබුරු ආරක්ෂක ලේකම් කියයි ජනවරමට ගරු කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පෞගිය කාලේ දූෂණවලට සම්බන්ධ වෙච්ච වංචාමන්ට සම්බන්ධ වෙච්ච අන්තවාදී උදව් කරපු ත්‍රස්තවාදීන් රැකවරණ දීපු මේ කිසිම කෙනෙක්ට අපේ ආණ්ඩුව ඇතුලේ ඉඩ කඩ නැහැ කියන එක නම් ඉතාමත්ම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕන මාගල් කන්දේ සුදත්ත හිමියන්ගෙන් හෙලිදරව්වක් ශානි අබේසේකර මහත්තයා මේ වෙනකොට වීසත් අරගෙන සැදී පැහැදී ඉන්නව රටෙන් පලා යාම සඳහා හොංකොං විරෝධතා අවසන් මැතිවරණය ඇරඹේ හමුදා පාලනයක් ඇතිවන බවට ජනතාව තුළ අනියත බියක් ඇති කිරීමට ඇතමුන් උත්සාහ කළද ජනතාව නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා අනුරාධපුරයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ වෙත ගිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ඒ මහතා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරත්න සාමීන් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර කමල් ගුණරත්න මහතාට ආශිර්වාද පළ කළා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකටද මෙහිදී පිළිතුරු ලබා දුන්නා. පොලිස්පතිතුමාට මම දීපු උපදෙස් තමයි කිසිම තැනක දේශපාලන කලබලයක් දේශපාලන කෝලාහලයක් ඇති වෙන්න බෑ කියලා. එහෙම ඇති වෙනවා නම් පක්ෂ ભેද කිසිවක් නොතකා ජාති ભેද කිසිවක් නොතකා ආගම් ભેද කිසිවක් නොතකා ඒ කලබලය ඇති කරන්න කටයුතු කරපු අයවලුන් වහාම අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණවන්න කියලා. ඔය කවුරු කිව්වත් හමුදා පාලනයක් ගේනවා ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වෙනවා කියලා මම ආරක්ෂක ලේකම් විදියට සාතික කරලා කියනවා. එහෙම කිසිම තත්වයක් නැහැ. කිසිම ජන කොටසකට හෝ කිසිම ආගමකට අයත් කොටසකට හෝ කිසිම දේශපාලන පක්ෂයකට අයත් කොටසකට කිසිම හානියක් කරදරයක් නැතිව ගෞරවාන්විත ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරනවා. බුද්ධයන් සම්බදාරි අතරතුරක් තියලා එළුම් ගහන නියමලා තියෙනවා ඒක. මුතුන ආරක්ෂක ලේකම්වරයා මොකද ඒ පිළිබඳ ගැන කියamarin. රණවිරු දඩේමට රණවිරු සෑහෙන සංඛ්‍යාවක් ගොදුරු වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන මේ රජය මගින් අපි බලනවා එහෙම අසාධාරණ ලෙස සිරගත වෙච්ච ඒ රණවිරුවන්ට සාධාරණයේ ඔප්පු කරන්න. ඉතින් අපි ඉස්සරහ ගැන සුබවාදීව බලමු. මොකද 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබතුමාගේ ක්‍රියාමාර්ග මොනවද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාදිනල්තුමාට පොරොන්දුවක් දීලා තිබුණා අපි මේ පරීක්ෂණ නියමිත ආකාරයට කළා ඒවට වගකිව යුතු අයවලුන් සිටිනවා නම් ඔවුන්ට ඒ සඳහා දිය යුතු දඬුවම් දෙනවා කියලා නීතියෙන් දඬුවම් කරනවා කියලා. ඉතින් මං හිතනවා ඒ මියගිය ජනතාවගේ පෞල්වලට සාධාරණයක් එතුමා ඉෂ්ට කරයි කියලා. එතුමා ඒ සම්බන්ධයෙන් අපිට දෙන නියෝග අපි අකුරටම ඉෂ්ට කරනවා ජනතාවට සාධාරණී ඉෂ්ට කරන්න. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා මාලිගය වෙත ගොස් උදෑසන කිරි ආහාර පූජාවට සහභාගී වුණා. ඒ මහතා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. දළදා මාලිගයේ වෙත පැමිණි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දීවටන නිලමේ ප්‍රදීප් නිලංක දැල මහතායි. අග්‍රමාත්‍යවරයා උදැසන දළදා මාලිගයේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට සහභාගී වුණා. අනතුරුව පැවති කිරියාහාර පූජාවටද අග්‍රමාත්‍යවරයා එක් වුණා. දළදා මාලිගයට පැමිණ සිටි සදහැවතුන් සමග අග්‍රමාත්‍යවරයා සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගැටබී රාජෝපවනාරාමයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
අග්‍රාමාත්‍යවරයා රාජෝපවානාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරි විමලස්වාමීන් වහන්සේ බැහැතුරුවේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා සමග සියලු දෙනා එක්ව තීන්දුව තීරණ ගනිමින් යහපත් රටක් නිර්මාණය කිරීමට කැපවිය යුතු බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. මෙනිකින්න හූරි කඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත ගිය මහින්ද රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. රාමඤ්ඤ මහනිකායේ සංඝයා ලේකක අධිකාරී පූජ්‍ය අංකුබුරේ පේමවංශ ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක්ද සිදු කළා. රාමාත්‍ය තනතුරට සම්ප්‍රාප්ත වීමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධුරයට පැමිණීමක් කියන මේ කාරණා දෙකම ඉතාම වැදගත් සංදිස්ථානයක් ලෙසයි අපි දකින්නේ. මේ රටේ වාසනාවක් තියෙනවා ජාතියට ආසනයට යම්කිසි ව්‍යසනයක් පැමිණෙනකොට එයින් රට ජාතිය මුදවා ගැනීමට සුදුසු ඒ ජාති හිතයිසි දේශ හිතයිසි පුද්ගලයන් පහළ වෙනවා. ඒ කාලේ රජවරු පහළ වුණත් ඒ ආක්‍රමණ තියෙන අවස්ථාවලදී වරින් වර රටට හිතකර ජනතාවට හිතකර අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා අපි සන්තෝෂෙනවා. ඉදිරි කටයුතු සිද්ධ කර ගන්නත් තෙරුවන් සරණ බලයෙන් දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමාලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජනවරමට උපරිමයෙන් ගරු කරන වත්මන් ආණ්ඩුවට දූෂණයට වංචාවට හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවෙකු හවුල් කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. පසුගිය ජනාධිපති වන සමයේ විවිධ ආකාරයෙන් චෝදනා කළ පිරිස් ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට උත්සාහ දරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. හක්මන නගරශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහින්දයාප අබේවර්ධන නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. නිදහසේ ඉඳලා මේ වෙනකන් රට ගැන හිතලා, රටේ අනාගතය ගැන හිතලා, රටේට වෙච්ච අවදානම ගැන හිතලා, රටේ ජනතාව ඡන්දයක් පාවිච්චි කරපු එකම මැතිවරණය 2019 ජනාධිපතිවරණය. ඊට කලින් අපි කවුරුවත් ඔච්චර දුර හිතුවේ නැහැ. අපි කවුරුවත් ඒක අපේ රටේ කවුරුවක්වත් එහෙම හිතුවේ නැහැ. පොරොන්දු වලට තමයි ඡන්දෙ දුන්නේ. මේගොල්ලෝගේ ප්ලෑන් එක තිබ්බේ හරි අමුතු ප්ලෑන් එකක්. නේ හතර කොනේ ඉල්ලනකෝ අයියලා මල්ලිලා හතර දෙනා මැදමුළුනේ. අපේ රටේ මිනිස්සු ආපහු සැරයක් මහින්ද මහත් එක් කරගෙන ආවේ මල්ලි ජනාධිපති අයියා අගමැති කරලා මහින්ද මහත් එක් කරගෙන ආවේ. මිනිස්සු ප්‍රතිගුණ දැක්වේ එහෙමයි. මගේ අම්මේ තාත්තේ 16 වෙනිදා මේ වික්‍රමයේ මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ලංකාවේ වැඩිම ප්‍රතිශතය හදලා මේ වික්‍රමයේ නොකලා නම් අද රට රත් වෙච්ච ඉරණම තමුන් ආසල හිතන්නේ. අර මහින්ද රාජපක්ෂ මහත්තයර ජම්පරේ අඳින්න බලන් හිටපු රාජිත සෙනරත් නැමැතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගාව එතුමාට ආචාර කරන විදිය දැක්කම සමහරව කතා කරලා ඇහුවා දත් දොස්තරත් අපේ පැත්තේද කියලා. නෑ, එදා ඒ ජම්පරේ අඳන්න කතා කරපු පිරිස් අද ඇවිල්ලා උත්සාහ කරනවා අපේ ආණ්ඩුවේ කොටස් කරු බවට පත් වෙන්න. ඔබ තමුන්වහන්සේලා ජන වරම ලබා දුන්නේ එවැනි පිරිස් ප්‍රතික්ෂේප කරලා. පහුගිය කාලේ දූෂණ වලට සම්බන්ධ වෙච්ච, වංචා මණ්ඩ සම්බන්ධ වෙච්ච, අන්තවාදයට උදව් කරපු, ත්‍රස්තවාදීන් රැකවරණ දීපු මේ කිසිම කෙනෙක්ට අපේ ආණ්ඩුව ඇතුලේ ඉඩ කඩ නැහැ කියන එක නම් ඉතාමත්ම පැහැදිලි අපි ප්‍රකාශ කරන්න ඕන. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පිළිබඳ උන්වහන්සේ එහිදී හෙළිදරව්වක් සිදු කළා. කලුතර ශ්‍රී මුණසිංහාරාම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම හෙළිකිරීම සිදු කළේ. ශානි අබේසේකර මහත්මයා මේ වෙනකොට වීසත් අරගෙන සැදී පැහැදී ඉනෝ රටෙන් පලා යාම සඳහා. අපි ආරක්ෂක අමාත්‍යාංශයට වැඩ බලන පොලිස්පතිවරයාට ඉතා පැහැදිලිවම කියනවා ශානි අබේසේකර මහත්මයාට රටින් පලා යාමට ඉඩ ලබා දිය යුතු නැහැ. මොකද ඔහු පහුගිය ආණ්ඩුවේ ඕනෑපාකම් අනුව රාජ්‍ය නොවන සංවිධානවල මනදොල පිළිවීම සඳහා බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් මිනිස්සු නිරපරාධයේ හිරබාරයට ගැනීමින්
රටේ බුද්ධ්‍යංශ රක්ෂිත බන්ධනාගාරගත කරලා බුද්ධ්‍යංශ අඩපණ කිරීමට ඔහු වගකිය යුතුයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව යම් යම් සිද්ධීන්ට ඇඳා ගැනීම සඳහා ඔහු බොහෝ උත්සාහයන් ගත්තා. එනිසාවෙන් ඔහු පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය නතර කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට හොඳටම හැකියාව තිබුණා. ඒ තමයි EER 8/2017 කියන ලිපිගණුව පොලිසියේ තස්ත්‍ර විමර්ශන ඒකකයේ විසින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කරා. ඒ ලිපිගණුව අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසිස් කියන පුද්ගලයන් දෙදෙනායි ලිපිගණුව සංගවාගෙන හිටියා. එම නිසාවෙන් මේ බෝම්බ ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. අපි අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ රටේ මිනිස්සුන්ට වග කියන ආයතන බවට පත් කරන්න ඕන. ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍යවරුන් නවදොරවල දිවුරුම් දීමෙන් අනතුරුව ආගමික සිද්ධස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු චමල් රාජපක්ෂ මහතා රාජකාරී ආරම්භ කිරීමෙන් පසු කතරගම පුදවීමට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. කිරිවිහිර වැඳ පුදාගත් අමාත්‍යවරයා කතරගම මහදේවාලය වෙතද ගොස් පූජාවන්ට සහභාගී වුණා. අනතුරුව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මල්වතු විහාරය වෙත පැමිණ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩබහරගත් AJM මුසම්මිල් මහතා දළදා මාලිගයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. දමුල්ල ප්‍රදේශයේ ගම්මාන 15ක පමණ ජනතාව වනාලි තර්ජනවලට මුහුණ දී සිටිනවා. වනාලීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුපුරුදු පරිදි ගම්බැදීම හේතුවෙන් එම ජනතාවගේ ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කහල්ල සහ රණව රක්ෂිතවල සිටින වනාලි රංචු මෙලෙස ගම්වැදීම සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගලේ වෙලාශ්‍රිත ගම්මානවලට රාත්‍රී කාලයේ මෙන්ම අලියම් කාලයේ පැමිණෙන වනාලීන් කුඹුරු වතුපිටි සහ නිවාසවලටද හානි සිදු කරනවා. වැඩි වශයෙන්ම වනාලි තර්ජන ලක්ව තිබෙන්නේ දඬු බැඳි රුප්ප, පහළ දිගල, ඉහළ දිගල, සියපලා වැව, තෙන්කොන්පුර, දේවහුව ඇතුළු ගම්මාන කිහිපයකුයි. වනාලින් 20 දෙනෙකු පමණ ගම්වැදීමෙන් පසු ප්‍රදේශය සැරිසරමින් වී එළවලු මෙන්ම පොල් වගාව ඇතුළු වගාවන් සියල්ලට මහානි සිදු කරන බව ගම්වාසීන් පවසනවා. වනජීවි නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන්ට මේ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ දැනුම් දුන්නද කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුන් පෙන්වා දෙනවා. රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු හෙලිකොප්ටරයක් හා මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබෙනවා. එම විද්‍යාලයේ තාක්ෂණික දිනයට සමගාමීව පැවති විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේදී මෙම හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමට නියමිතව තිබුණද ඊට පොලිසියේ අවසර නොලැබීම හේතුවෙන් ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. දහතුන්වන ශ්‍රේණියේ තාක්ෂණ විෂය හදාරන තරුෂික දිලංක ශිෂ්‍යා මෙම හෙලිකොප්ටරය නිර්මාණය කර ඇති අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් 250,000ක්. මේ අතර එම විද්‍යාලයේම 8 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සසඳුන් සත්සර ශිෂ්‍යාද මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සෙසුන් දෙදෙනාම එකම පවුලේ සහෝදරයන් වීමයි. රජින් හෝ යම් ආයතනයකින් තමන්ට අනුග්‍රහය ලැබෙනවා නම් මෙම නිර්මාණවල තාක්ෂණය තවත් දියුණු කළ හැකි බව මෙම සෙසුන් පවසනවා. මෙම නිර්මාණ සඳහා ඉවතලන යකඩ කොටස් යොදා ගැනීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂය. මේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍ර වාදය තියෙනවා. හැබැයි දැන් තියෙන තත්ත්වයේ තියෙන්නේ එකම නායකයෙක් මේ දක්වා මේ පක්ෂයේ සිටියේ. දැන් පස් පාරක් අගමැති වුණ අපේ අග්‍රාමාත්‍යතුමා එතුමාට කවදාකවත් තමන්ගේ දුරකාලේ සම්පූර්ණ කරන්න බැරුව ගියා. ඒ නිසා එතුමා දැන් මේ මම දකිනවා දැන් මේ පක්ෂයේ නායකත්වය දරුව ඇති. අපේ පාක්ෂිකයන්ගෙන් 99%ක් මේ තියෙන තත්ත්වය මත ඡන්දපොලට එන්නේ නැහැ. ඉතින් මේක අපි වෙනස් කළ යුතුයි. ඉතින් මම හිතනවා ඉදිරි මැතිවරණය අපේ පක්ෂයේ නව මුහුණුවරකින් පක්ෂ නායකත්වය වෙනස් වෙලා විපක්ෂ නායකත්වය වෙනස් වෙලා අලුත් මුහුණුවරක් දුන්නොත් අපිට මේ මැතිවරණය හොඳ තරගයක් දීලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් නැත්නම් බලගත විපක්ෂයක් හදන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය දෙකම වෙනස් විය යුතුයි. මොකද රටේ ජනතාවට මතයක් එන්න ඕනේ මේක අලුත් තත්ත්වයක්. හැබැයි මම පුද්ගලිකව කියනවා මේ තත්ත්වය වෙනස් වුණේ නැත්නම් මම දේශපාලනයෙන් අයින් වෙනවා. ස්වාමීන් වහන්සේ රට වෙනුවෙන් පෙරමුණ ගනිද්දී කිසිවෙකුට රට විනාශ කිරීමට නොහැකි බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී ස්වාමීන් වහන්සේ පවසනවා. එය මෙවර ජනාධිපතිවරණයෙන්ද ඔප්පු වූ බවයි අම්බලන්තොටදී පැවති උත්සවයකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ. ජපානයේ MBU සරසවිය ජාත්‍යන්තර සබඳතා වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකු වෙත ආචාර්ය උපාධියක් පිරිනැමුවා. එම උපාධිය හිමිකරගත් අම්බලන්තොට සුනිල් ගමකී මහතා වෙත සුබපැතුම් එක්කිරීමේ උත්සවයක් පූජ්‍ය පැල්පොළ විපස්සී ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. බුදුපියාණන් වහන්සේ තුන්වරක් වැඩිය බුදුපියාණන් වහන්සේගේ කේශ ධාතුවේ නම් ශ්‍රී පතුල දක්වා තැන්පත් වෙච්ච ඉතාම පිංවන්ත විමල තමයි අරිය කියන්නේ. ඒකනේ ඉඳගත් අපි මේ පොළොව තමයි අපේ දෙවැනි අම්මා. එහෙනම් ඒ අම්මාටත් අර අපේ මව්ටත් තියෙන ආදරය මේ පින්වත් පොළොවට ආදරය කරන්න ඕන. ඒ නිසා මේ පින්වත් බිම බේර හදලා විනාශ කරලා මහා සංඝයාට අපහාස කරලා අපි මේ රට ගෙනියන්න බෑ. මේ කහ සිවුර මෙර හඳත් මේ පොළොවේ පවතින තුරු මේ රට කාටවත් විනාශ කරන්න බෑ. අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපා අබේවර්තන යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. අපිට අපේ රටට ලොකුම ආශ්‍රයයක් ගන්න තියෙන රටක් තමයි ජපාන. ජපානයේ දියුණු වෙච්ච ආචාර්ය පිළිබඳව අධ්‍යයනය කරොත් අපිට ඒ ගමන යන්න පුළුවන් නම් අපේ රට කිසි කාලයකදී දියුණු කරන්න පුළුවන්. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මේ රටට අලුත් ආදර්ශයක්. ඒක අපි සියලු දෙනාට ඒ ආදර්ශය ලැබිලා තියෙනවා. එතුමා මැතිවරණ වෙලාවේ පොරොන්දු නොවෙච්ච දේවල් විසාල ප්‍රමාණයක් අද වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. එතුමා කියන්නේ නිල නිවාස ගන්නේ නැහැ කියලා. එතුමා කියන්නේ ජනාධිපති මන්දිර වලට යන්නේ නැහැ කියලා. අදී සියල්ල ප්‍රතික්ෂේප කරලා තම නිවාසී ඉඳගෙන තමයි ඒ රාජකාරි කටයුතු කරන්නේ. ඒ වගේම කිසිම තැනක පින්තූරයක් ගහන්න දෙන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදානන මොනවාන කළත් මම දන්නවා මේ රටේ සියලු දේශපාලන වේදිකින් තොරව සියලු පක්ෂවල අය සතුටටපත් වෙන කාරණා කීපයක්ම කළා තියෙනවා. එස අපිට සුභවාදී බලාපොරොත්තු තියෙනවා. රාජ්‍ය නායකයෙක් බලයට පත් කරනකොට කයිස්තුූපතේ ඉන්න චන්දදායක සියමලාගඩුවේ ඉන්න චන්දදායකට එක හා සමාන අයිතියක් තියෙන නිසා මේ රටේ මතයක් තිබුණා මේ රටේ සිංහල බෞද්ධයන් චන්දෝලෙන් විතරක් ජනාධිපති කෙනෙක් පත් කරන්න බෑ කියලා. නමුත් ඒකත් මේ වතාවේ වෙනස් වුණා. අනිත් ජාතියට ගරු කරන, අනිත් ආගම් වලට ගරු කරන, ඒ වගේම අපේ ජාතිය අපේ ආගම කියන එක මුල් කරගෙන කටයුතු කරන කාලයක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඌව පර්ණගම සේනානායක හන්දියේදී ලොල් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳ සැලකඩ කඩා වැදීමෙන් අනතුරක් සිදු වුණා. අසල වෙළඳ සැලක තිබූ CCTV කැමරාවල මෙම දර්ශන සටහන්ව තිබුණා. මාදවිල සිට අබගස්තෝව දෙසට අධික වේගයෙන් දහවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳ සැලකට කඩා වැදී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එම වෙළඳසැල අසල කුඩා වෑන් රථයක් නතර කර තිබුණා. එම ස්ථානයේ සිටි කාන්තාවක එම වෑන් රථයට නැගීම හේතුවෙන් ජීවිතය බේරා ගැනීමට හැකි වුණා. ලොරි රථයේ රියදුරුගේ අධික වේගය සහ අපරීක්ෂාකාරී රිය දහවනය අනතුරට හේතුව බව පොලිසිය ප්‍රකාශ කළා. පුවත් කිහිපයක් ලොහුඩින් දකිමු දැන්. කොළඹ රාජකීය විද්‍යාලය සංවිධානය කළ සිත්තම් 2019 චිත්‍ර ප්‍රදර්ශනය එම විද්‍යාලයේදී පැවැත්ුණා. දිවයිනේ පාසල්වල ප්‍රාථමිකංශ සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා ඉහළ නැංවීම මෙහි අරමුණයි. තුන්වන වරට සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේ සඳහා ආරාධිත පාසල් 9ක නිර්මාණ 2500කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණා. ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ඇකඩමි ඔෆ් ඩිසයින් ප්‍රධාන විධායක නිලධාරී රොබර්ට් මීඩර් මහතායි.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාගේ උපදෙස් මතයි මෙම කටයුතු සංවිධානය කෙරුණේ. ජාතික ගෞරව නාම සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. සමස්ත ලංකා සංස්කෘතික සහයෝගීතා පදනමයි එය සංවිධානය කළේ. බුදුසසුනට, දේශයට, ජනතාවට විශිෂ්ට සේවාවක් කළ පිරිස වෙනුවෙන් කලාභූෂණ, කලාකීර්ති, දේශමාන්‍ය, විද්‍යා විභූෂණ ඇතුළු සම්මාන මෙහිදී පිරිනැමුණා. බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය අගලියේ ගුණානන්ද සාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අදහන පූජෝත්සවය පැවැත්වුණා. උන්වහන්සේ අපවත් වන විට 90 වියේ පසු වුණා. ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් ඉටු කළ උන්වහන්සේ ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. ගාලු දිසාවේ සංඝනායක ඇතුළු පදවි රැසක් දැරූ අගලියේ ගුණානන්ද සාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර විශාල පිරිසක් ඊටෙක්ව සිටියා. ගාල්ල ගින්තොට සහිරා විද්‍යාලයේ සිසුදරුවන් වෙත පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරුණා. ඒ යටතේ පාසල් පාවහන් 200ක් ලබා දීම ස්විට්සර්ලන්තයේ SL8 පතනමී මැදිහත්වීමෙන් සිදු කෙරුණා. රිජ්වේ ආර්යා ළමාරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් සංවිධාන කළ පුංචි කැකුළු ළමාගී ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. මානසික ආතතිය දුරුකරලීමේ අරමුණින් මේ සංවිධාන කළේ රෝහල් සංවර්ධන කමිටුවේ මැදිහත්වීමෙන්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වුණා. ඒ සමගින් නයිටියෙන් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk